ඒ4 කොලයක් ගන්න හැමෝම. පාට කොලේ අද සර්? පාට කොලයක් වුණත් කමක් නැහැ. සුදු එකක් වුණත් කමක් නැහැ. හැමෝම ගන්න. ගත්ත සර්. සර් ගත්තා. හරි. දැන් අපි ආරාධනා පත්‍රයක් හදන්න යන්නේ. කොලේ දෙකට නවන්න මේ විදිහට. මේ පැත්තට මොකද්ද සර්? මේ පැත්තට නවනවා කොලේ මේ. නැව්ව සර්. හරි. නැව්ව සර්. හොඳයි. සර් මේ මම එකක් හැදුවා. හැදුවා කොබල. විස්මිත කියන්නේ මේ හැදුවා කියලා. කවුද හැදුවේ? තාම නවල විතරයිනේ නේද? නදිනි. කවුද? නදී. පෙන්නන්න බලන්න නදී. ඒ හැදුවේ පුතේ ආරාධනා පත්‍රයක් නෙමෙයි. ඒ මොකද්ද? ඔ අපි ඒ අර සුබ පැතුම් පතක් නේද? ඒ සුබ පැතුම් පත පටලවා ගන්න එපා. හරිද? ඒක හදන්න කියලා කිව්ව කොහොමද? නේද? මේක ආරාධනා පත්‍රයක්. හොඳයි. මුල පිටුවේ මේ මුල පිටුවේ ලස්සන අකුරෙන් ලියන්න ඕන ආරාධනා කියලා. හැබැයි කලාවකට ලියන්න ඕන. හොඳද? ආරාධනා කොතනද සර්? මුල පිටුවේ. මෙතන. මොකක් හරි නේද? ඔන්න මම ලිව්වේ මේ විදිහට. චිත්‍රයකුත් අඳින්නම් ඒකේ. කමක් නැහැ. දැන් ආරාධනාව කිරීමට හේතු වෙන කරුණක් තියෙනවනේ. අන්නේ කරුණට අදාළව ඒක ඉස්මතු වෙන විදියට නේද? ආරාධනා පත්‍රයේ මුල පිටුව අපිට නිර්මාණාත්මකව අලංකාර කරගන්න පුළුවන්. දැන් නිර්මාණ ප්‍රදර්ශනයක්කට ආරාධනා කරනවා නම් නේද? විවිධ නිර්මාණවල චිත්‍ර අඳින්න පුළුවන්. ඕනනම් අර ඔරිගාමි ක්‍රමයට නිර්මාණ කර නේද? හෝ නෑ ඒවා අලවන්න පුළුවන් ඔරිගාමි ක්‍රමයට. එතකොට ආරාධනා පත්‍රයේ නිර්මාණ අලංකාර කරන්න ඕන ත්‍රාපිටුව නේද? ත්‍රාපිටුව අපි අලංකාර කරන්න ඕන.
එතකොට විවිධ දේවල් දැන් අපි මොකක් හරි කරමුද ඉස්සරහ අපේ පිටුවට හරි ඔයාලත් කරන්න බලන්න මමත් අලංකාර කරනවා අපි දැන් මෙතන කරන්නේ මේ මේ නිර්මාණ ප්‍රදර්ශනයක් ගැන නිසා නේද ඊට ගැලපෙන විදිහට मैंने सर के मुड़ा पीटू लास्ट है ना ये विधि तो वाला बारान में मुकक्कर ही नहीं है क्रमयां कल्पना करन दैनिक आप ही तिकाक को लास्ट रहने करो वास्ते आप ही तावल लास्ट रहने करेगा नहीं मुने And this, sir. और छुट्टा किन्ना है फोटो इधर है रे
හොඳයි දැන් අපි ඇතුළු පැත්ත ඇතුළු පැත්ත බලමු ඒ කියන්නේ මේ ඇතුළු පිටුවේ මේ පිටුවේ ඒකේ පුතේ අපි වාක්‍ය පෙළගස්වන්න ඕන සිත් ගන්නා විදියට මේ ආරාධනා පත්‍රයේ කියවන කෙනා හොඳට සිත් ගන්නා ලෙස ඕන අපි වචන ලියන්න පෙළගස්වන්න නේද ඉතින් ඒ වගේම අපි බලන්න ඕන මේ ආරාධනා පත්‍රයක අඩංගු විය යුතු කරුණු තියෙනවද කියලා පැහැදිලිද ඉතින් අපි අර පළවෙනි ආරාධනා පත්‍රයේ උදාහරණයට අරගෙන අපි බලමු නේ හරි දැන් මුල පිටුව ඉවරද ඔව් සර් ඔව් සර් ඇයි නේද දැන් ඔයාලා බලන්නකෝ මේ ආරාධනා පත්‍රය මේ තියෙන ආරාධනා පත්‍රය හේද මේ ආරාධනා පත්‍රය ලියන්නේ කුමන කාරණයක් සඳහාද නිර්මාණ ප්‍රදර්ශනය සඳහා හා ත්‍යාග ප්‍රදාන උත්සවයේ දැන් ඔයාලා කාරණයක් කල්පනා කරන්න ඕන මොකද්ද කාරණය අපිත් ඒකටම ලියමු නේද නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදාන උත්සවයටම ලියමු දැන් අපි චිත්‍රයන් දෙ තේ විදිහ එකට ගැලපෙන විදිහනේ ඒ වගේම ආරාධනා කරන්නේ මේ කරන්නේ කවුද කියලා මුලින්ම බලන්න ඕනේ ප්‍රභාවි කලාකවය ඕනනම් ඒකේ කලාකවයේ නම වාට වෙනස් කරන්න පුළුවන් ප්‍රභාවි වෙනුවට වෙන එකක් දාන්න නේද බලන්න ලියලා තියෙන විදිහ අප විද්‍යාලයේ ප්‍රභාවි කලාකවය සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය දැක්කද ලියලා තියෙන විදිය ඒ සිද්ධාන්නා විදියට ලියන්න හරි අපි එන ලියන්න පටන් ගනිමු මේක වාට වෙනස් කරන්න පුළුවන් දේවල් ලියන්න ඕනේ සර් ඕ ලියන්න ඇතුළු පිටුවේ ඔයාලා මම මේ රවුම් කරන ඒවා වෙනස් කරන්න කලාකවයේ නම වෙනස් කරන්න හරිද දිනය වෙලාව වෙනස් කරන්න තේරුණාද මෙතන ප්‍රධාන ආරාධිත අමුත්තාගේ තනතුර ඒක වෙනස් කරන්න මෙතනත් එතකොට වෙනස් වෙනවා අවසානයත් වෙනස් වෙනවා හොඳින් කල්පනා කළ බලන්න කොහොමද විරාම ලකුණු යොදලා තියෙන විදිය හොඳට බලන්න ඕන ඒවා අඩු වුණොත් වැඩක් නැහැ මේක ලියන්න ඕන ඇතුළු පිටුවේ
ग्रुप එකට දානවද? ආ මේක දාන්නේ. දැන් කරන්න ඕන. ඉවරද? නෑ සර්. නෑ සර්. නෑ සර්.
Nay, sir. Ivar an answer. Tom an answer. Ivar an answer. ඉවර නම් කියවන්න පුළුවන් ඉවර කෙනෙක් කවුද ඉන්නේ පුතේ කියවන්න ලියපු එක නම කියලා කියවන්න අප විද්‍යාලයේ නිර්මාණික කලාකප සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා තාග ප්‍රදර්ශන ප්‍රදානෝත් आराधना करमु निर्माणी कला कवय निर्माण प्रदर्शन प्रदान अक्टोबर अक्टोबर दिन අටට විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී ගරු විදුහල්පතිනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබතුමාට ඔබතුමියට ගෞරවණීය ආරාධනා කරමු.
සහෘස් කලාකවය. හොඳයි. තා කවුද කියවන්නේ? දැන් මම. තා කියවන්න පුතේ. අප විද්‍යාලයේ ප්‍රගති කලාකාවේ සංවිධානය කරන පසුගිය සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා තාග්‍ය ප්‍රදර්ශනය 2020 දෙසැම්බර් මාස 26 වෙනි දින පෙරවරු 10:30 විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්තේ ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබතුමාට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. ප්‍රගති කලාකවය. සර් මම කියන්න. හා කියන්න. අප විද්‍යාලයේ පිවිතුරු කලාකවය සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා රාග්‍ය ප්‍රදර්ශනය සවස්වය 2021 දෙසැම්බර් මාස 21 දින පෙරවරු 10ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී දකුණු පළාත් අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබතුමාට ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. පිවිතුරු කලාකවය. හොඳයි, තා කවුද? කොහොමද? මීල හරිද? අප විද්‍යාලයේ ප්‍රධාන කලාකවය සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයෙන් හා තාග ප්‍රධානත්වය 2021 අගෝස්තු මාස 12 වන දින පෙරවරු 10ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරමු. ප්‍රධාන කලාකවය. හොඳයි. ගොඩක් අය හොඳට ලියලා තියෙනවා. ඒ විදිහට අපි ආරාධනා පත්‍රයක් ආරාධනා පත්‍රයේ ලියන කාරණය තියෙනවද? තියෙනව නේද? ආරාධනා කරන්නේ කවරෙක්ද? කවුද ආරාධනා කරන්නේ? ඒකත් තියෙනවා නේද? ආරාධනා කරන්නේ කාටද නේද? ඒක තියෙනත් ඕන. ත්‍යාග හා මේ සහතික පත්‍රය ප්‍රධාන අවශ්‍යයි පැවැත්වෙන්නේ කවර දිනයකද? තේරුණාද? කවර ස්ථානයකද? ප්‍රධාන ආරාධිතයා කවුද? ඔන්න ඔය දේවල් ඕනෑම ආරාධනා පත්‍රයක තිබිය යුතුයි. පැහැදිලිද? එහෙම එකක් හරි මගහැරනොත් එහෙම මොකද වෙන්නේ? එකක් හරි මගහැරනොත් අපි හිතමු දිනේ මගහැරෙනවා. මොකද වෙන්නේ? ඈ ආරාධනා පත්‍රේ නේද පිරිකුන් බවක් නැහැ. පුතේ අපි ආරාධනා පත්‍රය හදනකොට හොඳට මතක තියාගන්න නිර්මාණශීලී වෙන්න ඕන. ඒ වගේම කරුණු ඔක්කොම කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. වැදගත් කරුණු ලියනකොට ටිකක් ලොකු අකුරින් ලියනවා. දැන් දැක්කද ඔයාලා? අර මේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය ඒක ටිකක් වැදගත් ටිකක් ලොකු අකුරින් ලියනවා. නේද? සමහර ඒවා හැඩ අකුරු දානවා.
වෙලාව ලියනකොට තදාකුරු තදපාට අකුරු පාවිච්චි කරනවා නේද ප්‍රධාන ආරිතාගේ නම ලියනකොට ටිකක් ලොකුවට ලියනවා නේද එහෙම ලියන්න පුළුවන් ඒ වගේම සම්පූර්ණ ආරාධනා පත්‍රයේ සමස්ත නිමාව ඔව් සමස්ත නිමාව තිබිය යුතුයි ඉතින් ඔයාට මම තව ආරාධනා පත්‍රයක් හදන්න දෙන්නම් හොඳද හරි පුතේ අපි බලමු ඒක පස්සේ බලමු තවත් ආරාධනා පත්‍රයක් ওই විදිහටම තනියම හදන්න දෙනවා හොඳද එතකොට ඒ දෙන්නේ වෙන වෙන කාරණා මෙන්න මේ වගේ ඒවා පාසලේ ක්‍රීඩා සංගමයේ සංවිධානය කරන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ගේ හරි තුමියගේ හරි ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා අන්න ඒකට ඔයාලා පාසලේ ළමෙක් විදියට ආරාධනා පත්‍රයක් හදනවා මේ නැත්නම් ක්‍රීඩා පාසල් පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායකයා හරි නායිකාව විදියට ඔයාලා ආරාධනා පත්‍රයක් හදන්න පුළුවන් ඒ වගේම පාසලේ කලාකරයේ සංවිධානය කරන වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයට නේද අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට හරි තුමාට හරි ආරාධනා කරනවා එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ඔයාලා ආරාධනා පත්‍රය සහභාගී වෙනායිට නේද සහභාගී වෙනායිට ආරාධනා පත්‍රයක් කියන ඒ ටික මම දාන්නම් හොඳ දැම්මට පස්සේ ඔයාලා හොඳ ආරාධනා පත්‍රයක් හදන්න ලස්සන ආරාධනා පත්‍රයක් ලිව්වේ වන්නන් ඒ වන්නද ඔනේ ලිව් එක තියාගෙන ඉන්නේ ඒක නිකන් උදාහරණයක් විදියට අපි ඒක තියලා මේ පොතේ අලවමු දැන් මේ මෙතන අලවන්න පුළුවන් එක නේද ලියපු එක අලුතෙන් හදන එක ඔයාලා මට ෆොටෝ එකක් ඉවත් හොඳයි හොඳයි එහෙනම් අපේ පන්ති අපි අද නතර කරන පිටර හෙට උදෑසන ඔ නැවත